මොනවද අපි අපේ අප පරිසරණය කරන දේවල් ගැන අපි අවසානයේ කීපයක් දැන් ඔයාලා නේද ඒක තමයි කරේ මේ අපේ අලුත් පාඩම අපේ ආහාර මේ පාඩමේ විදිහේ වල මාතෘකාව ලියන ගමන් අහගෙන ඉන්න මොනවද අපි මේ පාඩමේ කතා කරන්නේ හරි ආහාර කිව්වහම ඉතින් ගොඩක් වැදගත් මේ දවස්වලනේ අපි ආහාර ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා निरोगी जीवित जीवित आहार 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 गुणात्मक देवाण औषधीय गुण आहार वर्ग औषधीय आहार 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 निर्माण අපි දැන් ඔයාලා මතක් කරන්නකෝ ඔයාලගේ දවල් ආහාර වේලද නැත්නම් උදේ ආහාර වේලද කල්පනා කරලා තාම රැට නම් තමයි මම කන්නේ මේ තමයි කාල නැතුනේ දවල් ආහාර වේල ගැන කල්පනා කරන්නේ එතකොට ඔයා දැන් කල්පනා කරන්න ඕන දවල් ආහාර වේලට මොනවද මම කෑවේ දවල් ආහාර වේල කියන්නේ ප්‍රධාන ආහාර වේල කියන්නේ උදේ ආහාර වේල අපේ ප්‍රධානම ආහාර වේල. ඊපස්සේ දවල් ආහාර. ඒකට අපි මොනවද කෑවේ කියලා තුට්ටක් හිතලා බලන්න. ආ. ඕන පොතේ ලියන්න පුළුවන් අපිට. දවල් කෑවේ දේවල් එක එක ලියන්න බලන්න. ආ. එහෙම කරමු. කෑවේ ලියන්න. මේ පාඩම මාතෘකාවට යන්න. දවල් කෑවේ බොරු ලියන්න එපා. सर अभी कल्पना कर लिया ना दवाला हरे नहीं 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 आधा आधा वो यार गाने को आहार लिया ना दवाल एक हमें ये तो लिया नहीं थी पाय नहीं पाय क्या ना पाय पाल एक बीचर पाल में ये बात कल्पना करो ना बेना बेना लिया ना
මමත් එකක් ලියුවා. ඒකයි මම කිව්වේ
විවිධත්වයක් තියෙන්න ඕන අපේ ආහාර වේල. හරි. දැන් ඔයාලත් බලන්න ඔයාලා ලියපු ආහාර වේලේ මොනවද තියෙන්නේ අඩුපාඩු ටික යටින් වෙනම ලියන්න. හරියක් බලන්න. අඩු වේල. අපි අඩු ටික කොටුවක් ඇතුළේ ලියන්න. දැන් සර්ගේ ආහාර වේලේ අඩු ටික කොටුවක් ඇතුළේ ये नतीक का निकालती है पर हम लगा लगे कि ताड़ू ये मना देते हैं मास्मालू की रिबित्तर वाली की काफी ये तो बालन ऐटवार की आपती ये तो बालन इलेवलू आपती ये तो बालन पालावार की आपती ये तो बालन अन्य ही बालन सर मागे अडवे लेवल कोई पाले तुरु कोई हां मतलब एक कौन बता कर मन नाम देखते हैं सर नागा तुरु कोई और देन नाउ मत कहां में बता कोटा सर मागे यान में नीला में अरे क्या फिर नाउ के के बल නවෝත් කිව්වා නවෝතේකේ එළවලුකුයි පළතුරුකුයි අඩුයි කියන්නේ. ඉතින් දැන් අද එක දවසකට එහෙම වුණාට කමක් නැහැ. නේද? හැබැයි පුතේ අපි පුරුද්දක් විදියට හැමදාම ඔය එළවලුකුයි පළතුරුකුයි නොකා හිටියෝ. අපේ ආහාර වේලට එළවලු ඇතුළත් නොවුනොත් පළතුරු ඇතුළත් නොවුනොත් ඒ පුරුද්දක් විදියට අවුරුදු ගණනාවක් එහෙමුවොත් එහෙම මොකද වෙන්නේ? අපේ ඇඟට අර එළවලු වලිනුයි පළතුරු වලිනුයි ලැබෙන දේවල් ලැබෙන්නේ නැතුව යනවා. ඒත් එතකොට මොකද වෙන්නේ? අපේ ඇඟ ලෙඩ වෙයි. එහෙම තමයි වෙන්නේ ලෙඩ හැදෙන්නේ. එකම ආහාරයක් දිගටම කෑවොත්. දැන් අපි දු පිටි සහිත ආහාර හැමදාම කනකොට වෙලා හැමදාම ඒවා විතරක් කනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ඇඟට ලැබෙන අර පිටි විතරයි නේද එන්න එන්න මහත්ය එක්කරයි වෙන්නේ නේද විටමින් ලැබෙනවද නැහැ මස් පාළු වලින් ලැබෙන ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ නේද ඊට පස්සේ පළා වර්ග වලින් ලැබෙන දේවල් ලැබෙන්නේ නැතු වෙනවා මොකද අපේ ඇඟ නිකාම ලෙඩද හැබැයි තින්නේ ඒක අවුරුදු ගණනාවක් වුද්දක් විදියට කළොත් තමයි එහෙම වෙන්නේ දවසකට මේ පළතුරක් කන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ නේද ඊළඟ දවසේ කනවා නම් ගැටලුවක් නෑ පුරුද්දක් විදිහට එහෙම ගන්නවා සමහරු පුරුදු වෙලා තියෙනවනේ නේද මම ඕවා කන්නේ මම වට්ටක් කනවා මම කටේ තියන්නේ මොනවා පුරුදු වෙලා නේ අපෝ මොන ජරාවක් නේද අම්මලා බෙදනකොටම කියන අයියෝ මම ඕව බෙදන්න එපා ඕව මම කන්නේ අර පුරුදු වෙලා ඉන්න නේද ඒතර පුරුදු එහෙම මොකද වෙන්නේ? ඒ ආහාරයෙන් ලැබෙන දේවල් අපේ ඇඟට ලැබෙන්නේ නැතුව ගිහින් අපව ලෙඩ කරන්න පුළුවන්. ඒක නිසා අපි නිතරම කනුරුදු වෙන්න ඕන විවිධත්වයක් තිබෙන ආහාර. හැම වර්ගයක්ම අපි කනුරුදු වෙන්න ඕන. එනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ ළමේකු මේ හොඳ ආහාරයක් නොගත්තොත් මොකද වෙන්නේ කියලා ආනි පින්තුර බලන්න. ශරීරේ කෙට්ටු වෙනවා. ශරීරේ කෙට්ටු වෙනවා. නෑ වැරදුනා මේ පින්තුර නෙමෙයි දාන්න. ආන් බලන්න. එක දිගටම හොඳ ආහාරයක් නොලැබුණ ඔන්න වෙන වැඩි මන්ද පෝෂණය මේ ලෙඩේට කියන්නේ මොකද්ද මන්ද පෝෂණ ඇඟේ ඇට පෑදෙන ඔළුව ලොකු වෙන බඩ නේද ලොකු වෙනවා බඩ විතරයි ලොකු වෙන්නේ අතපය නේද ওই විදිහේ ඉගෙන ගන්න බෑ ඉතින් මන්ද පෝෂණයේ තියෙන ළමයින්ට දුවන්න බෑ හනින්න බෑ
එක දිගට ඉන්න බෑ එක තැනක. ඒක ඊට පස්සේ ක්‍රීඩා කරන්න බෑ. හොඳට ඉගෙන ගන්නත් බෑ. මේ ඒ වගේම අනිත් අය අතරින් කොම් වෙනෝ ඒ ළමයි. එහෙම වුණොත් එහෙම කොම් වෙනවා. නේද? යාළුවෝ කැමති වෙන්නේ නැහැ. නේද? ටීච කැමති වෙන්නේ නැහැ. निरोगी पानी තොර කම්මැලි හිතෙනවා. නමුත් නිරෝගී ළමයි හොඳ ආහාර වේලක් කන අය හරිම ක්‍රියාශීලී. නේද? ඉක්මනට ඉක්මනට වැඩ කර ගන්න පුළුවන් ඒ අය. හොඳට විනා වෙලා ඉන්නේ විතරම. සතුටින් ඉන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න ඔයාලා පුරුදු වෙන්න ඕන හොඳ ආහාර වේලක් කන මොනවද අපිට කන්න පුළුවන් හොඳ දේවල්? මේ තියෙන පළතු එළවලු නේ? लंका ඕනම පළතුරක් හැදෙනවා. වාඩි පුළුවන් උපන් දිනේට පළතුරු ගහක් ඉන්නන්න නේ. දැන් මට ළමෙක් කෙනෙක් දීලා තියෙනවා. ඔව් මගේ පන්ති හිටපු ළමේ ඒ ළමයා ශිෂ්‍යත්ව පාස් වෙලා මේ සර්ට ගෙනත් දුන්නා අනෝද පැලයක්. ඉස්කෝලේ තින්දුවේ ළමයා අනෝද පැලයක් තින්දුව ඉස්කෝලේ. දැන් ඉස්කෝලේ තියෙන මේ ගහෙත් ගෙඩි තියෙනවා. සර්ගේ ගහෙත් ගෙඩි තියෙනවා. ඇටවර්ග කොච්චර තියෙනවද අපිට කන්න නේද? ඉත දවසකට එක ඇටවර්ගයක්වත් කන්න ඕන. කඩල තාල මෙනේරි කන්න. ඒ සර් අපි උදේට කෑ කඩල. කඩල විතරමයි. කව්පි. නේ? ඒ වගේ දේවල් කන්න පුරුදු වෙන ඇටවර්ගය. බඩිරි. බඩිරි තියෙනව නේද හවසට එහෙම
ප්‍රයෙන් යුතු ආහාර වේලා සර් ඒක කොහමද අඳින්නේ? කැන්ටි ගානක් අඳින්න. එක ලොකුවට අඳින්න. ඒක තියෙන්න ඕන ඉඳක් වෙන්නවා. පලා. ඔය හැමතේම තියෙන්න ඕන. වතුර තාම වැදගත්. මට තියෙන අමතකුණා. ජලය නේද? ජලය විතරක් තියෙන්න ඕන කෑම වේලදා. මොකද? අර වෙලින් පස්සේ අපි ජලය පානය දොඩම් වරකනේ දොඩම් ඇඹුලයි තමයි හැබැයි මෙහි ඒ වගේ ඒවා තියෙනවා මෙහෙම හරි නේද නැත ඒක විතර වැඩක් විදියට මේක ඉඳ තියන්න යුතු ආහා ඊළඟට ආකාර පෝෂදායි ආකාර
අවසාන ප්‍රශ්නය ගෙදිරි කරන්න නිරෝගී ළමයෙකුට කළ හැකි දේවල් මොනවාද තනිමලියක් තවත් තල් නිරෝගී ළමයෙකුට කළ හැකි දේවල් මොනවාද ලස්සන පුළියන්න බලුවා ආ බලුවා ක්‍රීඩා කරන්න පුළුවන් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරමු.